गाली ना वाली बड़े अन्न मला कडे नव्हा सर මේ බාර අලි වැටියත් එක ෆොටෝ එකක් ගන්න තියා ළඟටවත් යන්න බැරි සීන් එකක් මේ අම්මා පොඩ්ඩක් සැරයි අම්මගේ වටේ ඉන්න අනික් කට්ටිය ගාඩ් එක දෙනවා ඊට වැඩි සැරයි බලහංකෝ මාර්ස් එක ගාඩ් එකක් තියෙන්නේ ඔව් ඔයගොල්ලෝ පේනවා දැන්නේ පොඩි පැටිය වට කරගෙන ඉන්නේ ඒ කියන්නේ සත්තුන්ගේ ලෝකෙත් අර මිනිසුන්ගේ ලෝකෙ වගේ තමයි පොඩිය ආරක්ෂා කරනවා ආරක්ෂා කරනවා දැන් අර දෙන්න අපි කලින් නිවුණු දෙන්න ප්‍රධාන රංචුවට ඒක හඳුන්වලා දීලා තිබුණා ඒගොල්ලෝ අර විශේෂ රැක බලා ගන්න ඉඳලා අපි ළඟ තියාගෙන කිරිපෝල හදාගත්තා ඒක නිසා මිනිස්සුන්ට අපිට ළඟට යන්න පුළුවන් තමයි තිබුණා නමුත් මෙයා හැදිලා මේ ඉපදුනට පස්සේ සති දෙකකින් කෙටිම අනිත් ලොකු කට්ටියත් එක්ක එකහු කරා ඒගොල්ලන්ගේ සමාජ බැඳීමත් එක්ක පැටික් ගාවට එහෙම ලේසි යන්න රංචුවේ විශේෂ රංචුවේ ඉන්න වෙලාවට අපිට ළඟට යන්න බෑ අපි කලින් අර නියුන අලි පැටව දෙන්නගේ වීඩියෝ එකක් කරන්නේ. ඔගොල්ලෝ කලින් බැලුවේ නැත්නම් උඩින් දාන්නම් බලන්න. ඉතින් මේ අපි ඒගොල්ලොත් එක්ක නම් සෙල්ලනුත් කරා. දෙල්ලන් කරා මදාගෙන ෆොටෝස් ගත්තා. මෙයා පොඩ්ඩක් අල්ලන්න අමාරුයි. ඔව් මෙයා අමාරු කියන්නේ මේ අපි සජ්ජන දිසා ඒගොල්ලෝ නියුනු දෙන්න දිසා අපි විශේෂ තැන කියලා පිළිදෙට අම්මෝයි පැටව දෙන්න වෙනම බලාගත්තා. එතකොට ඒගොල්ලන් කීති දුන්නා. ඒගොල්ලෝ ප්‍රධාන රංචුවට අපි දැම්මේ නෑ. ක්වලිට් එක දැම්මේ නෑ. ලොකු කාලයක් මාස 6කට අසන්න කාලයක් ඒගොල්ලෝ වෙනම තියාගත්තා. ඒ කාලෙදී අපිට අතපත ගන්න ළඟට යන්න ඒ උරතල් කරන්න පොඩක් කුරු මිනිසුත් එක්කනේ කුරු වුණා දැන් සජ්ජනයි දිසයි ලොකු රංචුවත් එක්ක ඉන්නේ දැන් ඒ දෙන්න බෑ ඔව් දැන් අවුරුදු 3ක් විතර නේද අවුරුදු 3කට හිටු වෙනවා දැන් ඒ දෙන්න බෑ ඒ දෙන්න දැන් සාමාන්‍ය අලි වගේ කැලින් අලි වගේ හැදිලා ඉන්නේ එතකොට බරණේ විශේෂත්වය තමයි බරණ ඉපදිලා මාසෙයි ඉපදිලා සති දෙකකින් අපි ලොකු රංචුවත් එක්ක එකතු කරා දැන් යා අර කැලේ අලි පැටියෙක් වගේ තමයි එයාට විශේෂ ආරක්ෂාවක් ලැබෙනවා ඒ වගේම එයා ටිකක් හැරයි ඒ කියන්නේ එයාගේ තැන් කැලේ සත්තු වගේම හැදලා තියෙනවා ඒ වගේම එයාගේ අම්මා හැරයි අර එයා තාත්තද නෑ නෑ ඔය එයාට ආරක්ෂාවට ඉන්න තවත් ගෑනු සතෙක් කොහොමද දැන් ඔබ බලන්න මේ එයාව වහගත්ත කට්ටියම ඉන්නවා ඔන්න අපි දැන් යන්න හදන්නේ අලි නාවනව බලන්න අද තමයි දැනගත්තේ මේ අලි පැටියේ කම්මගේ බඩ ඇතුලේ මාස 22ක් ඉන්නවා අලි පැටිය අලියෙක් කියන්නේ මුතු සතෙක් ඒ වගේම අංගුපං ගොඩක් දියුණුවක් වෙන්න ඕනේ අලියට ඒකට ලොකු කාලයක් වලකන ඒකට අම්මගෙනුත් බඩේ සෑහෙන කාලයක් ඉන්නවා ඉපදෙනකොට සාමාන්‍ය කිලෝ 100කින් එහා පැටිය ඒක නිරෝගී මාස සතෙක් නේද පැටිය සාමාන්‍ය ප්‍රතිදී කිලෝ 100 දැන් මෙයා බර වැඩි නේ මේ බරන ඔව් දැන් බරන අපි
ඉපදිලා දවස් දෙකකින් කිරනකොට කිලෝ 120 විතර හිටියා. යන්නේ තාත්ත. ඔව් පන්. පන්. අර දෙන්නගේ තාත්ත. දිසාගේ සුජා. ආ. අනන්න අපේ චන්ඩිය එන. වට කරන් ඉන්නේ එකේ නෝය රූම් ෆුල් නෑ. උන දැන් අලිනාවල ඉවරයි. අයි මාර ගාඩ් එකක් දෙන්නේ නේ. හෙල්ලෙන්නේ නැහැ යාගාව ඉන්නේ. මාලකයි පොඩ්ඩක් කියන්නේ මේ හෙන්ඩුව ගැන. ගොඩක් කට්ටිය මේ හෙන්ඩුව කියලා අහන තිබ්බට හෙන්ඩුවෙන් මොකද්ද කරන්නේ? මේ හෙන්ඩුව අහම අපි තියාගන්නේ ඉතින් අලිය මෙල්ල කරගන්න. ඔව්. අලිය මෙල්ල කරන්න කියලා අපි මේක නිතරම අයින්න අදින්න කරන්නේ නැහැ. දැන් මේකේ මේ කොපු දෙකක් වගේ දෙන උලක් වගේ එකක් තියෙනවා. මෙතන නැවිච් එකක් තියෙනවා. මේ නැවිච් එක තියෙන්නේ සාමාන්‍ය අලින්ගේ නිල තියෙනවා. අර නිල වල තියලා අපි පොඩක් ඇදලා ගන්නවා. ඔක්ක තියෙන්නේ මේ උල තියෙන්නේ. ඒකෙන් අපි නිල දිහා පොඩක් හද කරනවා. එහෙම තුවාල වෙන්න අයින් කරන්නේ නැහැ ඉතින්. එතකොට මේක කොහෙටද අලියක සාමාන්‍යයෙන් තියන්නේ? මේ අත් වල තියෙනවා, නිල තියෙනවා. කකුලේ අත් වල මේක මේ වගේ තැන් වල තියෙනවා. කකුල් වල නිල තියෙනවා. කන් වල තැන් වල තියෙනවා. මේ තැන් වල නිල තියලා තමයි මේ පොඩක් හත්කොල්ල ගදින්නේ ආව. අලිය කොච්චර ලොකු වුණත් ඉතින් මේ වගේ ඔකේ හෙන්ඩුවකට පට්ට බයක් තියෙන්නේ නේ. ඔන්න නෑ වැඩ්ඩව ගියානම හෙන්ඩුව අරගෙන දන්නේත් නෑ ඒක පාවිච්චි කරන්න. අන්න උඹ ළඟට එනවා සර්. ඌ දැනගත්තා මූ නම් බොරුවක් කරන්නේ කියලා. ඌට තේරෙන්නේ නැතිලු බොරුවක් කරන්නේ කියලා. අලි පැටියෙක් ඉපදිලා දැන් අපි කලින් පාර දැක්කා කිරිබොනවනේ අම්මගේ. මේ කෑම පටන් ගන්නෙ කොයි කාලේද? සාමාන්‍යයෙන් අලි පැටියෙක් මාස 3ක් යනකම් අම්මගේ කිරිවල මාස සම්පූර්ණයෙන් කිරි මත යපෙනවා මාස 3ක්. ඒ කියන්නේ බරණ තමයි මාස 2ක් කිරිබොන. ඔව් මාස 2ක්. මාස 3ක් යනකොට එයා ඝන ආහාර අම්මා කන ආහාර වලට පුරුදු වෙනවා. ඒක සමහරවල් ඒ කියන්නේ එක එක සතා මත බලපාන සමහරවල් ඊට කලින් කන්න පුළුවන් පරක්කු වෙන්න පුළුවන්. සාමාන්‍ය මාස 3ක් වගේ යනකොට මේ සාමාන්‍ය වැඩි හිටිය අලි කන කෑමවල ටික ටික හුරු වෙනවා. එයා ඉගෙන ගන්නවා. අම්මා උගන්නන ඒ වගේ පුරුදු වෙනවා. සමීර අලි පැටියෙක් කොච්චර කනවද සාමාන්‍ය කිලෝ කීයක් වගේ කනවද? දැන් පැටියෙක් කිව්වම දැන් මාස 3ක් යනකම් කිරි බොනවා. තුනින් එහා පස්සේ තමයි කෑම පටන් ගන්න. සාමාන්‍ය අලි කියාගේ දේහ බරේ තමයි 10 එකක් වගේ තමයි කන. ලොකු කෙනෙක් සාමාන්‍යයෙන් කිලෝ 300ක් අරගෙන කිලෝ 300ක් 400ක් කනවා. පොඩි කෙනෙක් තවර කිලෝ 50ක් ඊට වැඩි පොඩි මේ කියන කිලෝ 50ක් 100ක් අතර ප්‍රමාණය. වයසත් එක්ක ඇඟේ ශරීර බර ප්‍රමාණය වැඩි වෙනකොට කෑම ප්‍රමාණය වැඩි වෙනවා. කැලේ අලියෙක් නම් සාමාන්‍ය තනකොළ වලට හුරු වෙලා. ඔව්. මෙහි ඉන්න අලින්ට අපි කෑම ගෙනත් දෙනවා. ඒක ගේන කෑම වල තියෙන කොස් අතු. පොල් අතු, කිතුල් අතු, කිතුල් බඩ, ඊට අමතරව මිශ්‍ර අතු කියලා දෙනවා. බෝ, නුග, ඇහැටු, ඒ වගේ අතු වර්ග දෙනවා. අලින්ගෙන් වැඩිම ආසයි තින් ගොඩක් අලි කැමති කිතුල්. කිතුල් නේ. කිතුල් වලට. ඒ වගේම පොල් අතු වලටත් ආසයි. කිතුල් බඩ වලට ආසයි. කොහොමද ගාඩ් එක? කුණපෙයිද? සමීර GoPro එක අරන් යනවා ළඟට.
ඕගොල්ලෝ අඳුරනවනේ ඉතින් එයාගේ ආරක්ෂාවට ඉන්න එක තමයි ඉන්නේ මේ අම්මා ශාන්ති ශාන්ති නේ ශාන්ති මේ ඉන්නේ අම්මා ශාන්ති තරණි කියන අක්කද අක්කා කෙනෙක් අක්කා කෙනෙක් අක්කා කෙනෙක් නේ එයාගේ අක්කා නෙමෙයි නෑ එයාගේ නෙමෙයි එයා තින්නේ අයියලා කවුද සතියා මාතලි මෙයා තමයි මේ නායිකාව මෙත්‍රියක් නැත්තම් නායිකාව යා තමයි ඇවිල සිංහල යනවානේ හොඳ වෙලෙම තාමාර ශක්තිවත් මදිනේ සූතින් සම්පූර්ණ පාලය මේ ඔගොල්ලෝ අඳුරන නිසා තමයි මෙහෙම ඉන්න වෙන්නේ අපිට නැත්තම් නැත්තම් ඉන්න බෑ නැත්තම් ඉන්න බෑ මම එහෙම තනියම ගාන ඉවරයිනේ බඩුම තමයි තනියම ගාන අක්ක ඔළුව එහෙම අත ගන්නව බර්ණගේ මේගොල්ලෝ යනකොටත් මේ පැටියව මැදි කරගෙන තමයි යන්නේ මමින් කැලේදී එහෙම නම් මෙහෙම දැකලා නෑ එහෙම නම් බලය පෙන්නන්නේත් පෙනනනේ දෙන්නම කියන ඇති කියලා උන්ට තේරෙනවද ඒ කියන්නේ අපි කරදරයක් කරන්න දාවිලා තියෙන කියලා එහෙම නිකන් ඔව් දැන් අපි බෙහෙත් විදින ડોක්ටර් දැන ડોක්ටර් එහෙම එනවනම් අලි ගොඩක් කරලා බය වෙනවා මොකද ડોක්ටර් ඉන්ජෙක්ෂන් විදින බෙහෙත් විදිනවනේ ඔව් ડોක්ටර් එනකොට අලි බය වෙනවා බයයි හා හා ඒ කියන්නේ ඒගොල්ලන්ට සෙන්ස් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කරදරයක් වෙන දෙයක් පිළිබඳ අවබෝධයක් තියෙනවා එතකොට ඒගොල්ලන්ගේ බය ඇති වෙනවා සාමාන්‍යයෙන් අපි හෙන්ඩුවක් කරන් යනකොට බය ඇති වෙනවා නෑ ගහනකොට ඒ කියන්නේ අත්දැකීමෙන්ම ඒගොල්ලන්ට ඒක තියෙනවා